ුවන් සරණයි පින්වත් ඔබැම දෙෙනටම සැදහවත්นี้ සරල කාරණාවය සිට ගැඹුරුම අර්ථයක් ඇති කාරणාව දක්වා තතාගත ශ්‍රී සද්ධර්මය පිළිවලින් අපේ ජීවිතය තුළ අප ඒ අවබෝධය ලංකාා කර ගැනීම අපේ මේලෝකයේ ජීවිතයට වගේම මෙලෝ පරලොවස්සුක තියට හේතුවනවා එලෙසින්ම ඒ දහම ජීවිතයට සමහිප කරගනිමින් සේ කල්්‍යයාන මිතුරන් සමගින් එක්්ප උතුමූ දර්ම දානමය පින්කමකට සූදානම්බන පින්වතුන්ගේ සහභාගේීත්වය ඇතිව අපි මෙසූදානම් වෙන්නේ පූජනීය කෝරලයාගම සරනතිස්ස පින්වත්සාාවන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් මෙවතු මෝදේශනාව දැන් ආරම්භ කරන්න අපගේ ෞරවනය ස්වාමින් වහන්සේ අපි සාධනාද පාත්මින් නමස්කාරපෝරකෝපිළිගනිමු සාධෝසාධෝසාෝ ජීෝමාන සංකේතයෙන් ලෝතරා බුදුරජාණන් වහන්සේ සියනිවසේ වඩාහිදවා ඒ බුද්ධදු පාස්ථානයන් සයාතින්ම ටු කරන එවගේම ධර්මයට නිරන්තරයෙන්ම ඇලුම් කරමින් ඒ ධර්මය හා සමගම ජීවත්වන කල්‍යාන මිතුරන් මන්ගේ මේ දේශනාවෙනුවෙන් සහභාගී කරවා ගෙන අද දේශනාවවශ්‍රවණය කරන්නට ධර්මදායකත්වය එක් කරන්නේ අතුල් ගිරියේ පදිංචි රුවන් කුමාර මහතා ඒවගේ අන්ුරුද්ධිකා මහානනාාවම මහත්මිය තුළ එකල්්‍යයාන මිත්‍රියන් පිරිස සමන්තාචක්චකවාාලීසු අත්‍රාගත්ගෂන්තු දේවතා සද්ධමමං මුනිරාජස්ස සුනනතු සගග මොක්මොක දඟන් ධම්මස් සවෙන කාලුළු අයයන් බදනන්ත ධම්මස් සවනෙ කාලු අයයන් බදනන්ත ධම්මස් සවනෙ කාලු අයයන් බදනන්ත නමුතස්ස භගවෙතු අරහතු සබබ ධම්නමිසු අප අපටි හතඥාන චාරස්ස දස බල ධරස්ස චතුවිීසාරජජවිසාරදස්ස ස සතුතුතමස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමස තথගතස සබjuුණු සම්ම සම්බුද බදස්ස. නමෝතස්ස භගවෙතු අරහතු සබබ ධමමිසු අපටි හතඥාන චාරස්ස දස බල ධරස්ස චචුවී සාරජ්ජෙවිසාර දස්ස සබ සත්තුතුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මස් සාමිස. තාාගතස්සෙ සබ්බ්ඥුණු සම්ම සම්බුද්බුදස්සේ නමෝතස්සෙ භගවෙතු අරහතු සබබධනමිසු අපටි හතඥානචාරස්සෙ දස බලධරස්සෙ චතුවීසාරජ් ජෙවිසාරෙදස්සෙ. Sabbe satu tuteස දසරස ධරrajaස දමසාස ගස සnya සම සබුද්දස නමුෝතස්සෙ භගවෙතු අරහතු සබබ ධම්මිසු අප අපටිහතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවී සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුතුතමස්ස ධමමිස්ස රස්ස ධම්මරාජස්සෙ ධම්මසාමිස්සෙ. තතා ගතස්ස සබ්බ්ඥනෝ සම්මා සම්බුද්ධදස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ ෝගරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් ඉතාම පුංචි කොටස දේශනා කරවගල ධර්ම ගෞරවය පෙරදරි කරගන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නඩ. එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන උතුම් ධර්ම දානානිසංසයත් උතුන් වූ ධර්මශ්‍රවනානිසංසය මෙතෙක් ජීවිතය තුළ ප්‍රගුණ කරගත්ත තවත් නොයි කොසල ධර්මයන්ගේ ආනිසංසයත් හේතුවීමෙන් ප්‍රාර්ථනා කරන බෝධයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක මේ ගෝර කටුක සංසාරයෙන් එතර වෙන්ඩ භාග්‍ය වාසනාව උදාවේවා කියන ප්‍රාර්ථනාව මුදුම්පත් කරගන්න ඒ උතුම් ප්‍රාර්ථනා ඒ අයුරුන්ම බුදුම්පත් වේවා කියලවි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘ කාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ මහ ෝසතාාණන් වහන්සේ දාන පාරමිතාව සම්පූර්ණ කරගෙන එන කාලී සම්මා සම්බුද්ධත්තය වෙනුවෙන් අත්හල තරම කොපමණද ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් කරපු කැපකිරීම කොපමණද මේ සංසාරයෙන් අපිව එතර කරන්නට කැපකිරීම් කරනකොට තමන් කොයිවාගේ තැනක ඉදල මොනතරන් පහල මට්ටමකට ගිහිල්ල නමුත් අරමුණ ශාක්ෂාත් කරගඩ කටයුතු කරන්නට තීරණය කළාද කියන කරුණුකාරණා රාශයක් අන්තර්ගත විච්ච චරිාපිටක වර්ණනාවේ සඳහන් වෙන සිවි කියන ජාතක කතාව මෝලික කරගෙන ධර්මදේශනාව සිද්ධ කරන්නට චරිාපිටක පාලියෙත් මෙ සිවි ජාතකයේ සඳහන් වෙනවා ධන පාර්මිතාව පැහැදලි කරන තැන දීට වඩාත් තවත් දීර්ග විස්තරයක් ජාතක පාලයේ මේ සම්බන්ධයම අන්තර්ගත වෙලා තියෙනවා නමුත් අද කාලවේලාට අනුව චරියාපිටක පාලිය සඳහන් වෙන කොටස තමයි අපි සාකච්චා කරන්න කල්පනා කළේ මහබෝසතාාණන් වහන්සේ ලෝතුරා බුද්ධත්වය වෙනුවෙන් දීපංකර පාදමූලයේ පාරමිතා අධිෂ්ඨාන කරලා දස පාරමිතා සම්පූර්ණ කළේුතු බව තමන් වහන්සේගිම්ම නුවනින් අවබෝධ කරගෙන ඒ පාරමිතා අතර මහා පාරමිතාව බෝඩ පත්වෙන දාන පාරමිතාව මුලින්ම පූරණය කරන්න තිරණය කළා දාන පාරමිතාව පූරණය කරන කාලි වෙන කොයි තරන් කැපකිරම් කළාද මේ පාරමී ජීවිත කාලයේ පුරාකරභ කැපකිරම් ජාතක පාලයේ බොහොම සුවිශේෂී විදියට සඳහන් කළා අරිට්ට කියන නගරයක සවි කියලා රජ කෙනෙක් ඉදර තිබුණ සවි රජරුවන්ගේ පුතාගෙන් නමත් සවි කුමාරය ත්තගේ ඇවෑමින් පස්සේ සිවිකුමාරය තමමා රාජ්‍යත්වයට පත් වනේ සිවිකුමාරය කල්පනා කළා දන්දන එක කොහොමතු වටිනවා එහින්ද මගේ දාන පාරමිතාව මුදුන් පත් කරගඩ ම නැවත දන්දිය යුතුයි කියලා එනිසා තමන්ගේ රාජ්ජී දන්සල් හයක් වරුද්ධ පුරාම ක්‍රියයක්ත්මකයි එකමුළු ජීත කාලිම මෙහෙමයි ක්‍රාජ්්‍යයට ඇතුල්ලෙන ප්‍රධාන වාහල්කඩවල් හතරි දන්සැල් හතරක් තියෙනවා ඒක දන්සැලකට දවසකට කහවනු ලක්ෂයක් විය දැන් කරනවා නගරි මැද්ද තව එකක් තියෙනවා මාලිගාවේ දුරකට තව එකක් තියෙනවා හැම දන්සලකටම වනු ලක්සයක් දවසකට වියදැන් කරනවා ගැන දවසට කාවනු ලක්ස හයක් දන්සල් වෙනුවෙන් අයින් කරඩ වනේසිවිරජ්ජරූ සාමාන්‍යෙන් මාසකට තුම් පාරක් විතර එමනන් සමහරලට හතර පාරක් විතර දවස් අටකට අටකට වගේ වතාවක් මෙ හැම දන්සලක්ම පරීක්ෂා කරන්න යනවා එක දවස දන්සැල් බලන්ඩ යන්ඩ සූදානං වෙලා සුවද පැකලගි ිදාසයකින් විර රජිරු හොඳට ස්නානය කරලා. තමන්ගේ පිරිස සූදානන් වෙලා එනකං මහත් ආනුභාව ඇති රජාසනය වාඩි වෙලා රජුරු කල්පනා කරනවා මිලෝකී මට දෙන්ඩ බැරි දෙයක් නෑ. මට අත්හරිින්ට බැරි දෙයක් නෑ. ධන හැටියට මන්දුන්න දේවල් බොහොමයි. බාහිර වස්තුව. නමුත් අභ්‍යන්තර වස්තුවක් දෙඩ තියෙනවන ඒක තමයි මගේ සතුට ද බාහිර දේවල්ද දෙඩ දෙයක් නැති තරන්.ය තරම්ම දන්දීලා. ඉතින් බාහිරවස්තුවක් දෙඩ තිබුනරම් හොඳයි කිය කල්පනා කරනු රජිවන්ට හිතෙනවා. මේ අන ගමන හරි කවරු හරි මග ඇහක්ව තිල් වූුව. ම සතුට එහම නැත්තන් කවරු හරි කතා කරලා මට කීවොත් මහරජය මගේ ගෙදර බැල මෙහවර කං කරන්ඩ එඩ බැරිදි කියලා ඒක තමයි මගේ සතුට මේ තැ අපිට ජීවිතයට හොඳට ආදර්ශ ගණ්ඩ තියනතැන් ලෝවතුරා බුදු බව වෙනුවෙන් තමන්ගේ තත්වය අමතක කරලා ඕනම කෙනෙක් ළඟ බැල මෙැහැවර කරන්නට කතා කිරුවොත් දෙපාරක් නොහිතා මම යනෝ කලකල්පනා කරන්න. එති මේ ඇහැක්වත් දෙඩ තිබුණුත් හොඳයි කියල හිතනකොට සක්‍ර දේවේන්ද්‍රරියන්ට එක හොඳට දෙන්නනාා. එනිසා සක්‍ර දේවේන්ද්‍රරු කල්පනා කළා සිවි රජ්ජිරුවන්ගේ පාරමිතාව පූරණය විඩ්ඩුවෝේ එම නැතුව කවරුත්ත වෙලා දැහැක්කිඉල්ලන කට්නේ එනිසා මයන්්ඩුව නැහැකිල්ලට. සියලු දෙවියන්ට කතා කරලා සඳහංකලා සවවිී මහරජ්ජරූ පාරමිතා පූරණය කරගෙන යන්නේ මෙහෙම අදහසක් දේ ඇති කර ගත්තා ඒ පිහිට වඩ මයා අයිතුී කියලා තති රජරුවත් පිරිස ෑස්ති වුණනාට පස්සේ උතුම් වූ මංගල් හස්තියාගේ පිට උද්ඩනැගල දන්සල් නිරීක්ෂණයට යන ගමනය සක්‍ර දේවේන්දරී ඉතාම මහළු මිනිසුකුගේ වේසයක් මවාගෙන මහළු විතරක් නමේ අන්දකිනෙක්. රජ්ජරුව එන පෙරමගට ඇවිල්ල පොඩි කඳු ගැටෙක් ොඩ නතරවා. රජරුව දන්සළගාවට ඇන්ඩේනෝ මේ අන්දයාර කඳු ගැටේ උඩ ඉඳලා ජයස්්‍රී මහරජ කියළලා රජරුවන්ට ආශිරුවාද කළ. රජ්ජිරු ඇත නතර කළ නතර කරලා අන්දයා හිටපු පැත්තට හැරිලා රජුරු අන්දයාටත් ආශිරුවාද කරලා අන්දයගෙන් කතා කරලා අහනෝ මගෙන් මොනවාගේ දෙයක් බලාපපුරොත්තුව නෝද මේ වෙලාවි කියලා ඔවහු සඳහන් කලා මහ රජ මන්දෙන් මහලුයි ඔබහන්සේ ඇස් දෙකක් තියෙනවා මට එකක් කොත් නෑ මේ ලෝක බලන් මේ ලෝක මහරජ්‍ය මටත් කැමතින එහැක් දෙන්න කියලා. රජරුවට හිතාගන්න වැරුහා නමුත් එහ මල් ගොන්නක් ්‍රිපුන වගේ පුදුම සතුටක් එ නිසා සඳහන් කරනවා පුරුෂය මොහොතකට කලින් ම මාලිගා විදි කල්පනගරපු සිතතු විල්. මන්ගවට විල්ල හැක් ඉල්ලන්ඩ කවුතුමට කීව කියලා මේ ලෝක ජීවත්වෙන මිනිහෙකුට දිය නොහැකි උත්තමාන්ගේ හැ කියලා කියන්නේ නමුත් ඇහැක් දෙන්න මවඉන්න බහොම කැමැත්ති මන් ලඟට ගිහිල්ලා ඇහැක්ම ඉල්ලන්ට කියලා ඇහැක් ඕන නං දෙන්න සිවි රජ්ජරුවමයි කියලා මංගවටම බෙව්වි කවුද කියලා සඳහන් කරනවා මහරජ දිවිය ලෝකෙදී සුජම්පති කියලා හඳුවන මනුස්ස ලෝකෙ මිනිස්සු මග කියලා හඳුවන සක්්‍රදේවේන්ද්‍රයැයි මටකීවේ ඔබහන්සකින් ඇහැක්කිල්ලන්න කියලා. රජ්ජිරුවන්ට තවත් සතුටේ රජරු කියනවා පුරුෂය ඔබාාවක හැකිල්ලන්ට නමුත් මංවමට දැස්ත එකක්ම දෙනවා නමුත් ඇහැක් දෙනක මේ මහපාරි කරනක හොඳ පදි ද යමු කියල තමන්ගේ පිරිසට කතා කරලා අන්දයත් මාලිගාවටම එක් කියනවා ඇැබැතින් මිර වෙනකොට රට ගිනි ගත්ත වගේ අපේ රජජරු ඇස් දෙක දෙින්ඩයනවා කියලා සේනාපතිවරු මැති ඇමැතිවරු අන්තපුර භාරියාව දූදරු ඥාතින් මෙ සියලුම දෙනා මේ වෙනකළත් රාජ මාලි ගවල් පිරිලා රජරුවලඟ වැටිලා අන්ඩාආ්ඩා රජ්ජුරුවන්ට කියනවා මහරජ්‍ය ඇති තරං රත්තරං දෙෙන්ඩ ඇති තරම් මුතුමණික් දෙන්ඩ ඇති තරම් වෙරලු විිනි දෙන්ඩ ඇති තරං සත්රුවන් දෙෙන්ඩ අපි තරහනේ එහනන් දෙෙන්ඩෙපා තව පිරිසක් කියේනවා මහරජ ඇති තරන් රජානීය හස්තිීන් යොදපු වටිනා රථ රනිින් නිමවන ලද වටිනා රත කැමති තරං දාන පාරමිතාව වින්වින් දන්දෙන් අපි අකමැතිනෑ බාධ කරන්නෙත් නෑ ඇහනන් දෙන්නෙපා මේගේ නොඒ කරුණු කිය කියා සියරු දෙනාම අඩනවා එ රජ්ජුරුව ඇහැ දෙෙනවා කියලා කියන්නේ රජරු රාජයෙන් අයින්ගෙනවා කියන එකයි තික මිනිස්සු දන්න මේ වෙලා සිවිරජ්ජුරූ සියලු ජනතාවට ආමන්ත්‍රණය කරලා බුදුම කතාවක් කියනවා භාගිතුන්හ සඳහන් කරන මහනෙන් එදා සිවිරජ්ජුරූ එහෙමකිව්පු අයට මෙ මෙහෙම කිවා සවිරජ්ජරූ කියනවා රටවැසියන යම් කෙනෙක් යමෙකුට යම් දෙයක් දෙන්නම් කියලා පොරොන්දු වෙලා පස්සෙ බෑ කියනවන ඒවාගේ පෞකාරයෙක් මේ ලෝකකි තවනය කියලා හා කියලා බෑ කියන වන ඉරකට සඳහන් කරනවා රට වැසියන්නේ යම් කනෙ යමකුට යමක් දෙන්නන් කියලා පස්සේ බෑ කියන වනම් හරට නිකන් බිමදාල තියෙන මලපුඩු අරගෙන තමන්ම බෙල්ලි දා ගත්ත වගේ බැරිනම් හා නොකිය අයින්න තිබා කියල බෑකන් ිපා කියලයි මෙසඳහන් කරන්න යමක් කියනකොට නොෙක් පැතිකඩවල් හිතල පොරුන්දුව දෙන්්ඩෝන කියන කාරණාවත් මේ විශේෂයෙන් අවධාරණය කරනවා. තවත් සමහර තැංගොල ධර්මය පැහැදිලි කරනවා ශ්‍රමණක් බ්‍රාහ්මනාදීන්ට මුලින් ඒවාගේ ප්‍රතිඥ්ඥා දීල පස්සේ ප්‍රතිඥා උල්ලංගනය කරනවාන සංසාර හුඟගක් භානක කාරණාවක් කියලා එහින්ද ස්වාමීණි ඔබහන්සේලා වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්නන් කියලා පුොරන්දුුවෙනට වඩා තැඟරු කැපකරු දායකව හැටියට ප්‍රතිඥා දෙනකොට හරීයට ප්‍රඥාවවිහේ වන්්ඩෝනේ ස්වාමීණි ඕනම දෙයක් දෙන්නන් කියලා කීවට ඒ වෙලාවි සමහට ස්්‍රද්ධාවට කියන්නේ නමුත් ස්වාමීන් වහසට යමක් වුවමනා වෙලා ඉල්ලන වෙලාවද දායක අසනීප වෙලාවෙඩ පුළුවන්. දායකගේ ආර්ථික ටිකක් කඩය වෙටලවෙඩ පුළුවන් ආං ඒ පැත්තත් හිතන් ඩෝන ඒ ප්‍රතිංඥාව දෙන. ස්වාමීණි කැමති දෙයක් ඉල්ලන්ඩ එදාට පුළහන් ප්‍රමාණයමං උපකාර කරන්න ඒවාගේ කියලති බහම බාධාවක් නෑ. රජරුත් සඳහන් කරන යමත් දෙන් කියලා ප්‍රති්ඥා දීලා පස්ස බැා ක තරම් පෞකාරක වක්තවත්නෑ කියලා ඒනි මංම අන්දය එක්ව ප්‍රති්ඥාවක් දීලා එකක් නමේ දෙකක්ම දෙන් කියමවා පලාත කම්පාඩ රටවෙසිව අඩන කොට රජරු සීවක කියන වෛ්‍යවරයට කතාර ර හිට හරි දක්ෂ වයිද්‍යවරරි සීවක කියලා වෛදරයට කතා කරල්ග කියන සීවක නැගිටන්ඩ තව පරක්කු කරඩිපා මගේ බලාපොරොත්තුූ මගේ පාරමිතාව මට වහා පූරණය කරඩ ඒ තව බලාගිනට එකු රජුගේ ජීවිතය අනතුතරී වැටඩ බලුව නැත්තං මේ කලාතුරකින් ප්‍රාර්ථාව මුදුම් පත්ෙන්ට අ යන අදය මරඩ බලිුව ට කලින් මට ඇහැදීලා ඉවර කරගන්නටුව. සීවකටත් මේ කාරී කරන්න බෑ රජරුවන්ගේ හැගලවනුව කියන කාරණාවට මේ වෛ්‍යවරයක් හොමත් කැමැති නෑ. නමුත් රජරෝ කියන ඉක්මන් කරන්න කියලා. රාජ නියෝගේ එහෙම ලැබෙනකොට ප්‍රාත්මක නොකර ඉන්දත් එනිසා කල්පනා කළා මංවාගේ වෛද්‍යවරයකුට වටින්නේනේ මහ රජ්ජරුවන්ගේ ඇහ ඇතුළට ආවිධයක් ඇතුළ කර ඇහගලවන්ට. නිසා හ හාම බෙහෙතක් අඹරලා නිල්මහනල් මලකට බෙහෙත් තවරලා රජරුවන්ගේ හැගාවට ලංකලා වෛදිවරයා කොයි තරන් දක්ෂද කියන කාරණාව අපිට තේරෙන්නේඒ ලංකරනවත් එක්කම රජ්ජුරුවන්ගේ ඇහැ අනි පැත්තන කරකුුණ. රජරුවන්ට ඇති විච්චි වේදනාව මෙච්චරයි කියලා වචනවලින් එන්නබේ ඊළඟ බෙහෙත ඊට වඩා මලට ගල්වලා හැ ලංකරහම එ ගැලවිලා ඇස්වලින් එලියටාව. සඳාන්ක කරන රජ්රුව මේවෙලා ඇදකන හිටපු සියලු වස්ත්‍ර ලෙංතෙත් වෙෙලා කියලා වේදනාව මෙපමණයි කියල සඳහන් කරන්න ව. තුන්ෙන් වැර බෙහෙත් ගල්ලොල ඇැට ලංකරහම ඇහේ නහර වැල් ඉතුරුුවඩ ඇහැ සම්පූර්ණෙන් එලියටැවිල්ල එල්ලිට පටන්ගන්නවා සීවක වෛදදිවරයා ජරුවන් අහනුව හාරජය එහැ දෙනුවමද මහරජ ඒ මැනත්න් මේ එහැ තිබුණ විදිහටම පිහිටවන්නම ආයත්්පුළුව රජරනැවතත් පෙර කතාවමන කියන්නේ වෛ්‍යවරයාගේ වං අතින් රජ්ජරුවන්ගේ අරගන දකුණ වති ඉතාම්සිවුම් ආයිද වලින් නහර වැල්ලිවත් කරලා රජ්ජරුවන්ගේ අතුල මත තියෙනවා රජරුවන්ගේ දකුණුහ සිවි රජ්ජුරු වං හෑරලා තමන්ගේ දකුණු හැදිහා බලනකොට එහැ පෙර තිබුණ තැනින් කැටකැට ලේවැැක් කෙරෙනවා නමු රජුරුවන්ට ඇතිවෙන්නේ දරාගණ්ඩ බැරි සතුට වේදනා වාමතකයි අම්මකිනි මේ ලෝකෙ විඳින්ඩ තියෙන දරුණුම වේදනා වීවසලා දරුවක් බිහි කළට පස්ස නමුත් දරුව අඩනුව ඇහෙනකොට ම්මට අම්මගේ කායික වේදනාව අමත කරෙනවා ඒ වගේ තමන්ගේ ඇැ තමන්ගේ අත්ලමතු දැක්කට පස්සේ රජ්ජරුවන්ට තමන්ගේ වේදනා අමත වරෙනවා අනි රජ්ජරුව තමන්ගේ ඇහ දකින පළින් වතාව රජර විතරක්න උබත් මමත් හෙමයි ඇස් දෙක අපිට ලෝක පෙන්නවාට අපිට ඇස් දෙක පේන්නේන දෙෙහමුත් කඩපදක්ලට යන්නුව. රජ්රත් තමන්ගේ ඇහැ දකිනෙන වෙලාව බොහොම ප්‍රීති සංවේගයෙන් අන්දට කිය න මේහැ පිහිට වෛද්‍යවරය අන්දයාගේ ස් වල ැ පිහිටවඩ ගම රජ්ජරුවන්ගේ දාාන චීතනාවී ප්‍රබලත්වේ සක්ට දේවේන්දරයන්ගේ දිව්‍යානු භවයයහැ ස්ල පිහිටෝපු ගමන් එැ ඇරල බලන්න පුළහන් අපිට නැත්තම් මේවාගේ දේවල් නොයෙක් තර්ක විතාරකෝල්ට හේතුයෙනවාන්නේ එහෙම ඇහැක් සම්බන්ධ කරලා එවලම බලන්න කොහොමට කියලා නොත්තත් යමතක නොකලි සීවක වෛද්‍යවරයක් කොහොමද රජුරුවන්ගේ චේතනාවමකක්ද අනික ඇහිල්ලට ඇවිල්ලෙන්නේ සක්‍රදේවේන්ද්‍රී සක්‍රදේද්‍රයන්ට අවශය හැක් නෑ මුත් මේ පාරමිතාව පූරණය කවණ්ඩුවු නෙනි ලෞවතුරා බුදු කෙනෙ බලාපපුරොත්තු කාල්ත ලෝකෙ පහල වනුත්නෙ අපිට යහපතවෙෙන්ද. නිසා පාරමිතාව පූරණය කරවන්රු. ද ඇැ පිහිටවල ඉවරයි එර සීවක වෛද්‍යවරයයක් කියනවා දැන් ඇහැරල බලන්ට අන්දයට කියනවා. මෙතෙක් ලෝකෙ දැකල නැති අන්දය තමන්ගේ ඇහැරල ලෝක දිහ බරනු රජුවන්ට කිය න මහරජයේ. දැම් බලන්කු අන්දයාගේ ඇහැ දිහා කියලා වං හැරල තමන්ගේම දකුණ අන්දයාගේ දකුණු ඇස් වලීතියෙන් දැක්කාම ්‍රජ්ජිරුවන්ට දැනෙන්නේ නිල් මහනිල් මලක් අන්දයාගේ ඇහැස්වලීතිය නොවාගේ ඒ ප්‍රීතිය වැඩිකමට තමයි සඳහන් කළේ අනික ඇහැත් දෙට කියලා ඇස් දෙකම දුන්න සඳහන් කරනව සුළු මොහොතක් යනකොට ඒ සීල තේජානු භවිෙන් ඇස්වල සම්පූර්ණෙන් ගොඩ වෙලා රජ්ජුරුවන්ගේ වේදනාව නිමා වෙලා ඇහැත් තියෙනවා වගේ සිත්තම්මුණ කියලා නමුත් රජිරෘට්ටි දවසක් ගේ හිල්ල තමන්ගේ පිරිසට කියනවා ඇස් දෙකම නැති මම රාජ්‍ය කරන්න දෙකේ තේරමට නෑ එහින්ද රාජපුරුෂයනී සෙන්පතියෙන්නේ රාජ්‍යභාරගන්ඩ මමඋයන්ටගෙන හිල්ල නතරඩ වැැසිකිලි කැසිකිලි ආදී ගමන් යන්ඩ මට ඒතැන්ගොල්ට අශ්‍ය කනවැලක් ඇදලති යඩ මුවදෝවන කරගණ්ඩ ඇඟදෝවනී කරගන්ඩ වතුරටිකක් දෙඩ එක සේෝක විතර කැමතිනම් මට දෙෙන්ඩ මේ මහරජය කරණිල්ලීමක් නමුති පිරිසාකමැති වනත් රන්සිවිගේ නංවලාගෙන හිල්ලා තියලා ආරක්ෂාවටත් පිරිස තියලා පිරිසාපහු යනවා හැබැත් ටික වෙලාවා කියනකොට මේ ළඟ කවුරු කවුරු මරි ඇවිදිනවා වගේ තේරෙනවා එතර කතා ක ලාහනවා උතන කවුරුවත් ඉන්නවාද එ උත්තර දෙන ඔවු මං මෙතන ඉන්නවා මම කියන්නේ කවුද්ද මහරජය ම මයි දෙදවුලෝකට අධිපති සක්‍රදේවේද්‍රීය. ඔබෝහන්සට අවශ්‍යනං මගෙන් කිසියම් දෙයක් ඉල්ලන්න ඒ කැමති ඕනෙම දෙයක් ඉල්ලන්ට ම මේ වෙලා වරයක් දෙනවා. රජරු කියනවා සක්‍රදේවේන්ද්‍රයේ මට මේ වෙලාවේ අවශ්‍ය එකම වරය මරණේ මට දනසම්පත් ඕන තරන් තියෙනවා. ප්‍රරංග්‍රදී මුතුමෙනනික් ට ඕන තරම් තියෙනවා ට අමුෙන් ඒව ඉල්ල දෙන නමුත් මට ඒ සම්පත්තරින් ඇති වැඩකුත්න මට දෙනවනක් දෙන්න තින හොඳමවාරයේ තමයි මරණය ඒේවෙලා යහනවා මහරජ ඔබ මරණයට කැමති නිසා මරණය ඉල්ලනවද ම ඇස් දෙකන තිනිසා මරණය ඉල්ලනවාද සඳහංකලා සක්‍ර දවේන්ද්‍රයේ ඇස් දෙකන තිනිසා මරණය ඉල්ලවා සක්‍ර දේවේන්ද්‍රය සඳහන්කරනවා මහරජ ඔබොහසි දන්නුවන්නේ මිනිස්සු මේ ලෝකෙන් දන් දෙෙන්නේ පරලෝකදී විතරක් ලබන්ඩ නමේ ධනය මෙලවත් යම් ප්‍රමාණයක් විපාක දෙනවා පරලොවින් වැඩි ප්‍රමාණයක් විපාක දෙනවා මෙලොවද තාත් යම් ප්‍රමාණයක් විපාක දෙනවා එක ධානී හැටි එදාසිවිරජ්ජරූ දුන්න ධනයේ විතරක් නෙමයි අද ඔබ අපි දෙන ධානයත් එලෙසමතමයි මෙලවට යම් ප්‍රමාණයක් පරලින් වැඩි ප්‍රමාණයක් විපාක දෙනයක දාානී ස්භාවයයි ඉතින් එහෙම සඳහන් කරලා සක්‍ර දේවේන්දර කියනවා මහරජ ඔබහන්සේ ඇස් දෙකක් කිල්ලන්ටපු එහෙමනොත් ඔබේ දානනු භාවයත් එක්ක ඔබට ඇස් දෙකක් දෙඩ පුළුවන් ඉති සවිරජරුවන්ට නැවත නැවත සක්‍ර දේවේන්දරී මතක් කළා ඇහැ කිල්ලට කියලා තින් ඒ නිසා රජරු ඇැ ප්‍රාර්ථනා කර රජරු ස් දෙකක් ලැබුණා ලැබ සඳහන් කරනවා ඒස් දෙක මිනිස්සුන්ට ලැබිච්ච පවිස් දෙකක් නෙමේ කියලා ම අපට තියෙන පියවිය හැ බොහෝදුර පේ නෑන පැහැදිලිව පේනවා වුනක් බාධා තියන තැනක් තිබුණහම ඒ බාධාවෙන් එහ පැත් අපිට පේෙ න ගලක් තිබුණුත් ල ඒහ පැත්ත කොහොමද කිය පේන්නේ බිත්තියක් තිබුණුත් බිත්තියේ ඒහහා පැත්ත මනොවද වෙන්න කෙ ලපිට පේන්නේ ගහක් තිබුණොත් ඒත් ඒ බාධාවම තමයි නමුත් මේ වෙලාවේ සිවිරජ්ජිරුවන්ට ලැබෙන ඇස් දෙක යොදුන් සීයක් ඇති පේනවා කිසිම බාධාවක්න ගලක් තිබුණොත් ඒ ගල ඇතුළ කොච්චර දුර බලන්ඩෝනෙද ගල ඇතුළ අඩි දහයක් ගියහම මුණනවද තියෙන්නේ අඩි පහළුවත් යටට ගිය හව මොනවාදතියන්නේ ගලින් එහා පැත්තේ මොනවද පේන්නේ අරමුණු කරපු ගමන් මේ ගල බාධාවක් නෑ යොදුන් සීයක් එක දිගට රජිරන්ට පේනවා එහෙම ඇස් දෙක් තමයි මේලා වෙ ලැබෙන්නේ ඉදි ඊට පස්සේ රටමස්ුරි ඇවදිල්ල රජරුවත් අඩගහගෙන නැවත රාජ්‍යයට යනවා රාජයේ මාලිගාවේ දොරකඩ මනා මණ්ඩපේක උත්තු මාසනයක් පනෝලා තිබුණ. ආසනය මත වාඩි වෙලා රජිරෝ රටවසියන්ට ආමන්ත්‍රණය කරලා අවවාදයක් කරනවා. රටවැසියන. මම මට හම්බෙච්ච පියවී ඇස් දෙක දන්දුන්නා. ඇස් දෙකත් හැරපුු මට දිව්‍යම ඇස් දෙකක් ලැබුණා මන් දුන්න දානය පලේ ම මේ ජීවිතයේ බුක්තිවිඳින මදුන්න ධානය පලේ මේ ජීවිතයම මාභුක්ති විඳින බව ඔබ දැන් ඉතා පැහැදිලිව දන්නවා. සවිරජ්ජරූ තමන්ගේ රටවැසියු සියලු දෙනාටම අවවාද කළා ඔබ සියලු දෙනාම දන්දෙන්ඩෙ ධානයේ ජීවිතයේ කවදාවත් අත් හැරගණ්ඩිපා යමෙක් ධානයේ ප්‍රගුණ කරනවන යමෙක් ධානයේ දියුණු කරනවාන යමෙ ධදානය සම්පූර්ණ කරනවන ඉතින් දානය ගැන මෙහෙම වචන ගොඩක් කියන්නේ දානය ගැනෙ හරි සංගීර්ණ මාතුෘුකාවක් නිසා පූර්ුව චේතන මුංචන චේතනාව අපර චේතනාව මේ අවස්ථා තුනම දිනන්්ඩුවනේ බොහෝ දෙනගේ පූර්ුව චේතනාව හොඳයි මුංචන චේතනාවත් හොඳයි අපර චේතනාව තමයි බොහෝවෙලාවට බොහෝ දෙනෙක් පලුදු කරගන්න නමුත් මිත්‍රවිධ චේතනාවම මනාව පිරිසිදු කරගත්ත කෙනෙකොට තමයි ධානීන් ලැබෙන මනාව වූ පලය ලැබෙන්නේ ඊළකටත් පැහැදිලි කලා බාගෙතුන් වහන්සේ යමෙක් දන්දීලා මහත්ඵල මහානිසංසදායක කුසල් බලාපොරොත් වෙනවනයි ඔහු සිල් සහිතව දන්දෙන්ඩුවන කියලා සීලයෙන් යුක්තව දඳුන්නුත් ඒ දානයේ මහත්මලයි සීලයේ නැති හැම තැනම උපදන්ඩ තීරණය වෙන්නේ සුගතියක් නොවන තැනක යමෙක් සුගතියක උපදින්ට බලාපොරොත්තු වෙනවනම් ඔහුළඟ සීලයේ තිබිය යුතුමයි බොහෝ දේශනා වන්ගේ ඔ බහල ඉගෙනක නැති මේ ලෝක ීවත්වෙන හැම කෙනෙක්ම දවසක මැරෙනවා මැරුුණ හැම කෙනෙක්ම කොහ ැරි උපදිනවා කෙනෙක් උපදින්ට ඕන කොතනද කියන කාරණාව තීරණය කරන්නේ සීලය ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරන්නේ ධනය ජානු සෝනියාදී සූත්‍ර මේ සඳහා මනා උදාරණ ගෙනහැර දක්කවම සත්‍ර පිඳව ජනස්ෝනි ්‍රහ්ණය බදුරජාණන් වහන්සේගගේ අහක්පුහම සඳංකලේ සිල් ඇතුව දදුන්නත් මනාව සුගතිවලිපදිලා බොහෝ දනසම්පත් ලබනෝ සිල් නැතුව දන්දුන්නොත් තිරිසං ලෝකෙවාගේ තැංවලු පදිිනවා සුනකයෝ වෙලා ඉපදින අශ්වයෝ වෙලා ඉපදිනවා ඇත්තු වෙලා අයිපදිනවා රෘෂභයෝ වෙලා ඉප්‍රදින නිමක් නැති තරග සැපසම්පත් ලැබෙනවා නමුත් ජීවිතය තිරිසන් සුගතියක් නෑ මිනිස්සුන්ට වඩා සැපවිදිෙන සුනකයු අපි ජීවිතවලත් අපි දැකිනවා ඇත්තු වෙන කෙලකිව වඩ කැලෑවින්න ඇත්තු නෙ මේේ කියම සඳහන් කරනවා කැලේ තමයි උපදින්නේ නමුත් රජ්ජිරුවන්ගේ මංගලා හස්තියාාව . ඩට උඩුුවියං බැඳල මල්වලින් වියං බැඳල යටටිින් බොමුතුරුන් වෙලල නිතර ළඟ සුවඳ වහනය වෙන්ඩ සුවඳ බඳුන්තියල පහන් දල්වලා ආරක්ෂකයන්ගේ මුරකාවල් යටති බොහොම සැපට ජීවත්තෙන ඇතික් ගැනීම සඳහන් කරන්න. ධානී ස්වභාවයේ නමුත් කොයි තරං සැප සම්පත් ලැබුණ සීලේ නැති තැනෙන හැමුවම සංසාරරි අසරණමයි. බුදුරජාණන් වහසගේ සරණ මනාව ලබන කෙනෙක් වෙඩි සීලියත් සම්පූර්ණගයනකොටේ.ඒ කීකරු ශ්‍රාවකයක් වෙඩිමයි මේ තරන් සංසාරී දුක්විඳල කෙනෙකුට කරන්ඩ බැරි තරන් මහ පරිත්‍යයාග කරලා ලෝතුරා බුද්ධත්වය ලබල සසර ස්වභාවයේ ඔබට මට මනාව කියල දුන්නා ඒ කියල දෙන්නඩ අබු ගමන කොයි තරන් දුක්කදායිකද සසර දුක්මිඳපු තරන් තවත් නොයෙක් ජාතක කතාවල් වල සූත්‍ර දේශනාවල් වල බුදුරජාණන්හන්සේ පැහැදිලි කළා. සමර වෙලාවක සාරිපුදතයන් වහන්සට දේශනා කළා ඔයදුෂ්කරක් ක්‍රියා කරන කාලි. සාරිපුත්ත සමහර දවසක ම එපුණි බත්ටයකින් කියලා දවසටම තිබුණ බැලඳී එක බත්ටයි නැවත දේශනා කරන අසාරිපුත හිතන්න එපා එදා හාල් ලටේ හුඟක් ලොකු ඇති කියලා ඒ හාල්ලටත් අද හාල් ලටේ වගේම තමයි සමහර දවසක් කඩ ලැටයින් මුන් ටයකින් පාත්‍රයට වැ ගෙඩියකින් කොලයකින් යපපුන කාය කොපමනත ඒ තරන් දුක්වෙද අපි නිකං අහගනන්නා විතරයි. වේලක් දෙකක් ආහාර වැරදුන හම අපිට තියෙන ගින්න කොච්චරිද නමුත් ගහක කොලයක් විතරක් අනු බව කරලා අවුරුදු ගානක් ඉන්න කෙනෙක් කොයි වගේ දුකක් විඳන්න ඇන්ද කවුරු වෙනුවෙන්ද තනියම සංසාර කෙරෙවල කරන්න අවස්ථා කෝටි ගැනන් ලැබුණ හැම අවස්ථාවක්ම මගහැරිය අපි නිසාමයි ලෝතුර බුද්ධත්වයට ඇවිල් අපිට මග කියල දුන්න ඔබලට නොතේරෙන මේ ලෝකස් ස්වභාවේ මෙන්න මේකයි එනිසාසල් ලෝක ස්වභාවයට විරුද්ධවෙෙන්ඩිපා එ ලෝක ස්වභාවේ නීතියට එකඟවෙෙන්ඩ එකංඟ නොවිච්ච හැම කෙනෙක්ම මේ ලෝක හුග කසරණයි දෙනිසාම් මග කියල දීල තියනවා ඒ මාර්ගයේ ගමන් කරන්ට භාගිතුන් වහස පෙන්න්නපු මාර්ගයේ යම් කෙනෙක් ගමන් කරනවන ඒ පුද්ගලයටන කීකරු ශිෂ්්‍යය කියන්නේ අම්ම තාතා ගෙදර වැඩියෙන් සෙනහස දක්වන්නේ කීකරුම දරුවට පාසලයේද ගුරුවරය හුඟක් ලෙගතුවෙන්නේ කීකරුම ශිෂ්‍යට වැඩ කරන ආයතන ප්‍රධහනී නැතුළු පිරිස වැඩියෙන් සලකන්නේ හොඳම සේවකයට. භාගිතුන් වහන්සේගේ කුණාව වැඩම ලැබ භාගිතුන් වහසගේ වශනයට ගරු කරන ශාවකයට ආන් ඒ කරුණාව ලැබෙනවා කියල කියන්නේ මේලෝක අප අසරණ නෑ බුදුරජාණන් වහන්සේගේ සරන්න නැතිවුන තැන අපි කවුරුත් අසරණයි භාගිතුන් වහන්සේගේ සරණ ලැබන තැන මේලෝක වෙන කවරු මට නැතිවුනත් මක්න බදුරජාණන් වහසේ මාත්‍ය කාමනාපන භාගිතු වහස අමනප වෙන්නහැ උන් වහසගේ සරණ මට නැත්තං මෙමුළු ලෝකෙම මංක හිටියති වැඩක් නෑ හැබැයි භාගිතුන් වහසගේ සරණ මට තියෙනවනං මේ ලෝකෙ කවුරු නැතත් මටකමක් නැැ. අපි හැමෝම උත්සාහ දරන් ඩෝනි අපි හැමෝම වෙහෙසෙන් ඩෝනි භාගිතුන් වහසසි හිතදිනාගන්න කද අපි ගැන බදුරජාණන්ස සියල්ලම දන්නවා. යම් පුද්ගලය කරගත්ත හම ඔහු පිළිබඳව නොදන්න දෙයක් නෑ ඇනිවාගිතුනාසි. ඔහු මේ සසර ගමන මෙතෙක් ආපු හැටිත් දන්නවා නිවන් දකින තුරු ඔහු යන හැටික් දන්නවා. කී කාලයක් සතරපායට යනවාද කී කාලයක් තිෙරිසං වෙනවද ඒඒ ආත්මෝල කොයි වගේ දුක් පවිඳනවාද. ගේ කඩුපපුළු කිිසි වලින් කොයි රං පීඩනවලට තාඩනවලට ලක්වෙනවද මෙ සියල්ලම අපි ගැන භාගිතු වහස හැම කෙනෙක් ගැනව දන්නවා මේ ලෝක දහතුවිය කොයි තරං සත්තු ඉන්නවදඒ සියලුම සත්්‍යයන්ගේ චරිත පිළිබඳව දන්නවා අ නිසා බුදුරජාණන් වහසගේ ඥානයේ කොයි තරන්ද දේශනා කලි විශ්ුවය කොපමණද භාගිතුන් වහසගේ ඥානයේ පමණයි භාගිතුන් වහසගේ ඥානය කොයි තරන්ද විශ්ුවයේ පමණයි භාගිතුන් වහසේ දන්නසේක මම නොදරින් කියන කාරණාව මත කෙනෙකුට හරියටම පිහිට ඇඩ පුළුවන්න ඕ භාගිතන් වහසේ හරිටම සරණයනගෙන භාගිතුන් වහසේ දන්නාසයක මමනුදනි ඒක න බුදුරජාණන් වහසේ දේශනා කරපු එකම වචනයක් වත් මමත්තරින්නේ නෑ කියන කාරණාවයි එහෙම කෙනෙකුට හිතන්ඩ පුළහන්නම් මේ ලෝකයේ අපි කොයි තරන් පින්නතුළි වාසනාවන්ත පිරිසක් බෞර පත්ව නොද භාගිතුන් වහසේ දේශනා කරපු එකවචනයක් වත් මඟත්තරන්නේ භාගිතුන් වහසේ කැමතිනැත්තං දෙයක්වත් කරන්නත් නෑ. කොද අපිට බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝක වෙන කිසිම සරණක් නැති නිසා. නයිමස්මින් ලෝකයේ පරස්මංවා පන්න. මේ ලෝකයේ ජීවත් වෙන කෙනෙක් තමන්ගේ ජීවිතයට මනාව සාධහරණයක් කරගණඩ ඕනෙ නම් යහපතක් කරගන්ඩ හිතන වනන් ඒකට තමන්ට පිහිට වඩ මේ ලෝකෙත් පරලෝකෙත් වෙනත් ලෝකිකත් බුදුරජාණන් වහන්සේට වඩා තරම් කෙනෙක් න නැ ආගේ නිසා යොදුන් සීයක් යදුන් දාහක් නමුත් දුරගමන් කරලා වනත් බුදුරජාණන් වහන්සේ වෙනෙන් පූජාවක් කරන්න වටිනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වන්දනාවක් කරන්න වටිනවා ඒ තරම්ම ගුණේ මේ ලෝකේ යම් කෙනෙ බුදුරජාණන් වහන්සේට දන්දීලා කවදාවත් දුප්පත් උනේනය කියල සඳහන් කරන්න රථන සූත්‍රයේ වේලාම සූත්‍රයේ මූලාශත්‍ර හැටියයට දක්කොලා සඳහන් කරන්න පුළුවන් භාගිතුන් වහන්සේට දන්දීලා දුප්පත් එච්චගෙනෙක් නං ලෝකනය කියලා මද මේ තරන් කැපකිරීීමම් කරලා පාරමී පූරණය කරලා අත්හැරලා අපි වෙනුවෙන් මේ ගමන ඇල්ල තිෙන්නේ එනං චරිාපිටි පාලි යේ සිවි මහරජරූ පිළිබඳ සඳහන් කරනකොට විශේෂයෙන් සඳහන් කළා සිවි රජ්ජිරූ රටේ ප්‍රධානය හැටියට ඉඳගෙන යාචකයෙක් ඇවිල්ල කතා කරලා තමන්ගේ ගෙදර බල මෙහෙවරකං කරඩ එන්න කියලකීො බල මෙහවරකං කර්ෙ අන් රජ්ිරුව ලෑස්තී කියලා ඒ බැල මෙහවරකං කර මොක්ද රජිරූ දෙදනදානේ අරින රජ සැප අත්හරන අත්ැරලග හිල්ල ලෝතුරා බුද්ධත්වය ලැබෙනවනං මේ ගෙදර කියන ඕනම වැඩක් කරන්න කියතැනට ඇන්ඩයි අද එමනතං ඇහැක් ඉල්ලුවොත් තල් ලොඳයක් ගලෝලා දෙනවාගේ දෙනවා කියල සඳහන් කරන්න පස්ස භික්‍ෂූුණ හසල්ල සඳහන් කරනවා මහණෙනි මම එහෙමම දෙන්්ඩයි තීරන්නේ කළ යම් කෙනෙක් මගේ හර්ද මාන්ස ඉල්ලවා අන මාවිසින් මගේ හරදය පලල හරද මාන්සේ උදුරලා අරගෙන සෝදලා දන් දෙෙන්ඩ මට තිබුණ පුදුම කැමැත්තක් කියලා. කෙනෙක් මගේ ලේ ඉල්ලවානන් කඩු මනතින් සිදුරු කරලා ඇති කියනකං ලේ දෙෙන්ඩෙ මට කිසිම දුකක් තිබුණි නෑ කියලා. මේ අධි වශයෙන් කරනු රාශියක් සඳහන් කරනවා ලෝතුරා බුදු බවවිෙන්වෙන්ක් දානපාරමිතාව්පුූරණනි කරන ෙට. ජීවිතයේ දන්ඳන්න වාර් කොයි තරන් සඳහන් කරලා තියෙනවාද එක බ්‍රාහ්මණ තමන්ගේ ප්‍රධාන ශිෂ්‍යත්වයක වනාන්තර ගතුණා කැලේ ඇවිදගෙන යනකොට කැලි තිබච්ච ගැඹුරු ලිඳක කොටි දෙනැක් වැටිලා පැට උදාලා නවත් ව්‍යාග දේන්වර දැම් බඩගින් ටිකවෙලාවක් බලාගෙන හිටිය මගේ ශිෂ්‍යයාට කතා කරලා කියනවා කොටයෙක් සිංහෙක් කාලදාපු මාසමය කොටසක් කැලේ තියෙනවා අන එක්මට හොයාගෙනන කියලා නමුත් ඉතින් හොයාගෙන හොයාගෙන ගියා එහෙම දෙ කම්බුුණේ නෑ බොහෝ දුරගිය නමුත් තර විෂිවරයා බලාගෙනින්ව අර කොටි දෙනයි පැටවිදිිය තික වෙලාවක් බලාගෙන ඉන්න කොට ොටි දෙන පැටවේ කරගෙන ඉම්බා දිවෙන් නිස්්පර්ශ කළා ආයි පසකින් තිබ්බා මේ ප්‍රඥාවන්තය දැනගත්තා වැඩි වෙලාවක් නෑ මේ යම්මට බඩිගින් තමන්ගේම දරුවනමුත් අනුභව කරන්නයි මේ හදන්නේ ඔවුන්ගේ ජීවිතයේසේම බේරිච්චාව මගේ ජීවිතයේ අයට දාානයක් වෙච්චාව කියලා එහෙම මරවලට පන්න නමුත් මාසම මේ කොටසක් හොයන්ගේපු ශිෂ්‍යයාඇවිල් හැම්මත් තැනම හෙව්ව ගරුවරයා ඔහුත් කොහේ හරරි අන්ඩ ඇති යමක් හොයන් අන්තිමට තමයි තේරණය කරන්නේ මගේ ගුරුවරය ධාන චේතනාවින් බොහම දියුණව ජීවිතේ දදුුන්නද කෙල සැකයි කියෙල වලදහා බලහම් ඇටකෝඩු ටික විතරක්තියනවා. ඇ සඳහන් කරනු අන්තිමට එදා ගුරුවරයත් අපේ භාගිතන් වහන්සේමයි එදා ප්‍රධාන ශිෂ්‍යා වෙලා හිටියේ මතුවට බුද්ධත්තේ ලබෙන මෛත්‍රී බෝෂතාණයන් වහන්ස මයි කියලා පාරවිතා පුරුණන අවදී එකට මුණ ගැහිච්ච මහබෝසත්වරු කොයිතරන් අසිරිමත් දේවල් ලෝතුරා බුදදුබාව විිනිමිෙන් සිද්ධ කරලා තියෙනවාද. අන්තිමට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහසලට දේශනා කරනවා මහනෙනි එදා සිවිරජ්ජිරුවන්ගේ ඇහැ අන්දේයට දන්දෙන්න්න සූදානක් විච්ච වෙලාර. අජරුවන්ට මහාඋපකාරයක් කරලා ඇැ ගලෝලා දුන්න වෛද්‍යවරයා වෙන කවුරුවත් නෙමේ මෙදා අග්‍රුපස්ථාක ආනන්දයන් වහන්සේ මයි කියලා මහනෙදා සක්‍ර දේවේන්ද්‍ර හැටියට මගෙන් ඇහැ ඉල්ලගෙනාව වෙන කවුරුවත් නෙමේ මෙදා මගේ අනුරුද්දයන් වහන්සේ මයි මහනේදා සිවි රජර හැටියට ඇස් දෙක දන්දුන්නේ ලොවතු රා බුද වෙච්ච මයි කියලා ාගිතුන් හස මිදේශන නිමා කරනවා. ධන පාර්මිතාව වෙනවෙන්ු ලෞතුරා බුද්ධත්තය වෙනුවෙනෙන් කෙනෙකුට හිතිං හිතයෙන්නොහැකි තරං මහ කැපකිරීමම් කරඩ යෙදුණ. ඔබු මම වගේ අදත් මතු අනාගතටත් මේ සංසාරි හැබෑතුොරතුර දන්නේෙ නැතුව නිරෙෙන් නිරට නිරේෙන් නිරේට අතර්මං ව යන සත්‍යයායට ලෝක ස්වභාාවේ හැඇ තතු පැදිලි කරලද. කැපකිරීමම් අපි වෙනුවෙන් කරලා අපිට නිවැරදි මග දේශනා කරලා සසරින් එතරවෙන්ඩ පාර කියල්ලා අද පිරිුවම් පෑවත් සරවල් ඥ ධාතුන් වහස්සේලා අපි වෙනෙන් ඉතුරු කරලා තිබිණි උවහස්සගේ ධන පාරමිතාව ඇතුළු සියලු පාරමිතාවන්ට උපකාර කරපු අයට පිහිට වෙන්ඩ මහ කල් පාසන්ගේ හතරයි ලක්ෂයේ එකක් තනම් දීර්ඝ කාලයක් සංසාරි උපකාර කරපු අය මමරදු පාක් කාලක හිටන නමුත් ඒ අයට පිළිසරනක් ඕන නිසා ධාතුන් වහසල ඉතුරු කරන එක එක අදස්සානිසා අපිටද වන්දනාමාන කරන්න නමුත් ඕන තරම්භාගිතුන් වහස වෙනුවෙන් සර්වග ධාතුන් වහසල පව වැඩඉන්න කාලෙක වටිනා මනුස්ස ජීවිතයක් පෙර කුසල් බොහොම වියදන් කරලාරගෙන නිරේ පැත්තට යමු වෙනුවනගේ කාවසනවා නිරෙහි ිදිල සුගතියෙන් සුගතියට ගිහිල්ලා භාගිතුන් වහස සතුටු කරවලා සංසාරෙන් එතරවෙන්ඩ තුනරුවන්ගේ ආශිරුවාදය ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව සියලු දෙනාටම ලැබේවා කෙලාශිරවාද කර. පින්නතුනි අදද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරනවා අතුරුගිරිය පදිංචි රුවන් කු මාරමහත්මා නරුද්දිිකා මහානාම මහත්මිය ඇතුළු කල්්‍යයාන මිත්‍ර පිරිස. උතු මරම හැටිට සිහිපත් කරනවා ආති පූජ්‍ය දරනාාගම කුසලදම්ම නායක මහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයට පින් අනුමෝදන් කිරීමත්. කේ පියදාස පියානන් ඇතුළු මිය පරලෝගය සියලුම ඥාතිමිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත්. මෙ පින්ක මේ ප්‍රධාන පරමාර්ථය වෙන අතර දේශකයණන් වහන්සේටත් පින්කමට දායක වූ සියලු දෙනාටමත්. ධර්මශ්‍රවනය කරන සියලුම දෙනාටමත් ලක්ව සිල්ලෝවැසි සියලු දෙනාටත් ඉතාම ඉක්මක් භවයකදී ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මාව බෝධේ වේවා. රටවැ සිලෝවැසි සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය දීර්ගාවිෂ ලැබේවා නිවන් දක්නා ජාති දක්වා. කල්්‍යයාන මි ත්‍රාශ්්‍රය කල්්‍යයාන මිත්‍රයන්ගේ විශේෂානු කම්පාව ලැබේවා. පෝජයේ අවසරයි බර්ලන්දෙ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධයා මාධ්‍යජාලයේ කාරරි මණ්ඩලේට සියලු කටයුතු සරුව ප්‍රකාරී සාාර්ථ කර ගැනීම සඳහා මේරැස්කරගත්ත සියලු පුන්නෙ ධර්මයන් සහ. තුනුරුවන්ගේ අනන්තතාශිරුවාදීෙන් ශක්තිය දහිරියයේ භාග්‍ය වාසනාවද උදාවේ වා කියල ප්‍රාර්ථනා කරනවා. රුවන් කුමාර මහත්මා අනුරුද්දිිකා මහනාම මහත්මිය ඇතුළු. ්‍ය න ිත්ත ප්‍රේස විසින්ත් පින් අනුමෝදංක කර සිරුද නාටම පින් අනුมෝදං වේවා ආශිරවාද කළ සිරු දෙනනාටම රත්නත්‍රේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය ලැබේවා ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටි කාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනා කලාකාරෙන් අමාම හනිවනිින් සැනසෙන්ඩ මෙ සියලුම පුුණ්‍යධර්මයන් හේතුවාසනාවේවා කල ප්‍රාර්ථනා කරමින් ආකා සත්හචබුම්මට්ठා දේවානාගා මහිද්දිකා පු්ഞන්තන් අනුමෝදිත්වා චරංරක්කන් තුළුකසාසනන් දේවෝ වස්සතුකාලීනේ සස්්‍යිය සම්පත්ති හේතුච පිතෝ භවතුළොකෝ චරාජා භවතු දනන්මිකු.